සරණය අයිබෝවන් දහම් පාසලේ පහසරයනය ගෙනුම ලබන දුවේපුතේ හැම දෙනාටම වැදකත්වන පාඩමක් තමයි එකලොස්යුනි පාඩම එකලොස්වනි පාඩම ඉතාමත් වැදගත්වන පාඩමක් දහම් පාසල් දරුවන් වන්න ඔබ හැම දෙෙනටම ඉතින්නේ එකලොස්වුනි පාඩම තමයි අද දවසේදී අපි කියල දෙන්නට සූදානම් වෙන්න අපි බලමු පාඩම උගන්වන්නේ මොනවද කියලා හරි අපුරු දහම් පාසලින් තවත් බොහෝ පාඩම් මේ වෙන විට ඔබත් සමකින් සාකච්ඡා කරලා තියනවා එම ප පාඩම් සාකච්ඡාවන් ඔබට නැරබීමට හැකියාව තියෙනවා ඉතින් අපි බලමු අදදවසේ එකොලොස්විනි පාඩම පැහැර නොගනිමු අනුන් සතුදේ කියන පාඩම පැහැර නොගනිමු අනුන් සතුදේ පැහැරගන්නව කියල කියන්නේ සොරකම් කරනවා කියනෙ එක බල අරගන්නවා කියනෙක් අකමැත්තෙන්ම අරගන්නවා කියනෙක් තමයි පැහැරගන්නව කියලා කියන්නේ අනුන් සතුදේය අනිත් අයට තියෙන දේවල් අනිත් අය නොදී ඉද්දිම අපි ඒවා පැහැරගැනීමකට බල අරගැනීමට සිද්ධ කරනවානම් බලං අරගැනීමක් සිද්ධ කරනවානම් බලං අරගැනීමට ලක් කරනවන ගන්න ඒකට තමයි කියන්න පැ ගැනීම කියලා පැහැරගන්නවා කියලා හොඳයි ඒ විදිහට අපි අනිත් අයගෙ දේවල් පැහැරගන්නට. මිලමුදල් වෙන්න පුළුවන් බඩමුට්ටු ආදියවෙන්න පුළුවන් ඒ කිසිම දෙයක් ගැනීම හොඳ දෙයක් නෙවෙේ. නරකම නරක ගතියක් තමයි අනිත් අයට අයිති දේවල් අනිත් අයකි දේවල් අපේ විදිහට අරගෙන අපේ කරගන්නේ එක. ඒනැත් නම් හොර සිතින් අරගන්නේ එක. ඔන්න. විස්තරයක් කියනවා හොඳින් බලන්න පාඩම සඳහන් වෙනවා ඉතින් පහසරේණී එකොලස්වැනි පාඩමේ ඉතා පැහැදිලිව මේ සම්බන්ධයෙන් දක්වලා තියෙනවා ඉතින් අපි ඒ සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ මිනිසා ලොව ජීවත්වන බුද්ධිමත්ම සත්වයා ලෙස සැලකේ විදිහ වාක්ක්‍යයක් තමයි පලවෙෙනයටටම තියෙන මිනිස්සු තමයි දුවේ පුතේ ලෝක ඉන්න බුද්ධිමත්ම. මේ බුද්ධිමත්ම කියලා කියන්නම එකක්ද. මනවාහරි දෙයක් හිතලා කල්පනා කරලා යම්කිසි ක්‍රමයක් පාවිච්චි කරලා සිද්ධ කරන්න හෙම නැත්නම් සිද්ධ නොකරඉන්න සිදු නොකළ යුතු දෙයක් නම් සිදු නොකරඉන්න. වැලකිය යුතු දෙයක් නම් නොකළ යුතු දෙයක් නම් එක සිදු කරන්නේ නැතිවයින්න. නොකර ඉන්න. එවිදිහට බුද්ධිමත් විදිහට හිතලා කල්පනා කර හොඳ නරක තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් හොඳම සත්ව විශේෂයේ තමයිදුවේ පුතේ මිනිසා කියල කියන්නේ. අප හැම දෙනා සතුව මිල කළ නොහැකි වටිනා වස්තුවක් තිබේ අන්න මිනිස්සුන්ට මිලක් කරන්න බැරි ගානක් කියන්න බැරි විදිහේ වස්තුවකුත්තියෙනවා ඒ මොකක් ද. අපේ සිත සිත තමයි මිලකරන්න බැරි වස්තුව අපිට තියන වටිනාම වස්තුව බවට පත්වෙන්නේ අපේ ජීවිතය තුළ මේ අපි කියන සිත අප තියෙන සිත ඉතින්ඒ සිත අපිට මොකකටද වැදගත්වෙන්නේ. හොඳ සිතුවිලි සහ නරක සිතුවිලි විදිහට තේරුම් අරගෙන බුද්ධිමත් මිනිස් සුවිදිහට යහපත් වූ දේවල් පමණක් සිද්ධ කරලා යහපත් අය බවට පත්වෙන්න කාටවත් හිරිහැරයක් හරදරයක් නොවෙන විදිහට කාගෙවත් දෙයක් කඩා වඩාගන්නේ නැතිව යහපත් විදිහට ක්‍රියා කරන්නට අපට මේ හිත වැදගත් හොඳ සිතුවිලි වලට අනුව කටයුතු කිරීමෙන් මනිසාලොව උසස්ම තැනට පත්වෙනවා. අන්න පාඩ මිනි සඳහන් කරනවා. ලෝකේ හොඳ සිතුවිලි පාවිච්චි කරණ අය තමයි උසස්ම තැන්වලට ගමන් කරන්නේ තුම් මිනිස්සු වට පත්වෙන්නේ. බුදුරජාණන් වහන්සේත් ඒ උතුම් වූ තත්වයට පත්වනේ මොකක් නිසාද බුදුරජාණන් වහන්සේ උතුම් වූ සිත තුළ හොඳ සිතුවිලි ඇති කර ගත්තා. නරක සිතුවිලි සම්පූර්ණ ඉවත් කලා නරක සිතුවිලි වලින් නිදහස් වුනා නරක සිතිවිලි ක්‍රියාත්මක කරන්නට ගිය නැ. ඒ නිසා තමයිුන් වහන්සේ උත්තරී තරම කෙනා බවට ශාස්තෘරවරයාණන් වහන්සේ බවට පත්තු නේතුයපත. වගේ තමයි සිතුවිලි දුර්වල වූ විට ඉතා පහත් තැනට වැටෙයි. අපි සිතින් දුර්වල ව වෙනකොට අපේ හිතේ දුර්වල වූ අයහපත් වූ නරක සිතුවිලි ඇති වෙනකොට මොකද වෙන්නේ අපි දුර්වල මිනිසුන් බවට පත්වෙනවා අසත් පුරුස මිනිසුන් බවට පත්තිෙනවා නරක මිනිසුන් බවට පත්වෙනවා. අන්න ඒ විදිහේ නර මිනිසුන් බවට නරක අයබවට පත්වෙන්නට හේතුවෙන ප්‍රධාන සිතුවිල්ලක් තමයි අපි දැන් කතාකරන්නට සූදානම් වෙන්නේ ක්‍රියාවක් තමයි අපි දැන් කතාකරන්නට සූදානම් වෙන්නේ එ තමයි අනුන් සතුදේ පැහැර ගැනීම එම නැත් නම් සොරකම කියලත් කියනෝ හොරකම කියලත් කියනවා. අනුන් සතුදේ පැහැරගැනීම එය අකුසලයකි පවකි සිතේ නරක සිතිවිලි ගැනීම නිසා මිනිසා සොරකමට යොමුවෙයි අන සතුදේ පැහැර ගැනීම සොරකම කියලා කියනවා. ඒ වගේම සොරකම් කරන එක අකුසල කර්මයක් අකුසලයක් එක පාපකර්මයක් ඒ වගේ සිතේ නර සිතුවිලි නරක අදහස් නරක චේතනා නරක සංකල්පනා ඇති වනාම තමයි දුවේ පුතේ අනිත් අයගේ දේවල් හොරකම් කරන්නට හිතෙන්න්න අපිට එහනම් සොරකම් කිරීමේ සිතත් සොරකම් කිරීමේ සිත ඇති වුණට පස්සේ ඒ සිත නිසා සොරකම් කිරීම ච් කියේන එක අකුසලකර්මයක් පාපකර්මයක්. පවුකමක් කළ හොත් දඳුවම් විඳින්නට සිදුුවෙන බව අප අසා තිබේ සාමන්‍ය පවුකමක් කලොත් ඒකින් අනිවාර්යම් අපිට දඩුවම් ලබා ගණ්ඩ වෙනවා විපාක ලබන්ධ වෙනවා. යම් කිසිකර්මයක් කළොත් යහපත් කර්මයක් කළොත් පවක් කලොත් ඒ තුළින් අපිට අයහපත් විපාකයක් අයහපත් ප්‍රතිඵලයක් ලබා ගැඩවෙනවා යාළුවකුගේ රෙද්දක් විහෙලුවට හොරකම් කර පසුව ලබා දුන්නත් එකල සොරකමට දඩුවම් විින්න ඒ කළ සොරකමට දඩුවම් විදිින්නට සිදුුණු කතාවක් ඇත මොකක්ද කියන්නේ යහළුවෙකුගේ රෙදිකඩක් හුවකුගේ ඇතුුමක් අරගෙන විහිළුවට සඟවලා තියෙනවා. ඉස්නානී කරන්න්න එහෙම ගියාම ඒ වගේ දේවල් කරනවා සමහර වෙලාවට. ඒ වගේ විහිළුවට කරපු දෙයක් නිසා මොකද වුණේ ඒ කළ සොරකමට දඬුවම් විඳින්නට සිදු වනු කතාවක් ඇත. විහිළුවට තමයි ඇඳුම සගවල්ලාතියන්න යහළුවාගේ ඇඳුම සඟවලාතියන්නේ. පස්සේ ඒ ඇඳුම නැවතත් ලබා දෙනවා හැබැයි ඒ විහිළුවට කරපු, ඒ නිසා ඒකට විපාකයක් ලැබුණු කතාවක් පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා ඒ ගැන ඒ කරපු සොරකම ගැන ලෝවට සංක්‍රාව රච්චනාකරු පපේ වීදාගම මහා මෛත්‍රී හාමුදුරුව කවියකින් ලස්සනට අපිට එහි ඇති අනිටු විපාක ගැන නර්ක ප්‍රතිඵල ගැන ඒ යාළවාට නරක විදිහට එහි විපාක ලැබිච්ච ආකාරය ගැන හොරකම විහිළුවටත් නොකළ යුතු දෙයක් කියලා ලෝවැට සංකරාව රච්චනා කරපු වීදාාගම මෛත්‍රය හාමුදුරුවෝ මෙන්න මේ විදිහට සඳහන් කල්ලා තියනෝදුවේපුුතේ අපි බලමු ලෝවට සංකරාවේ වීදාගම මහ මෛත්‍රය හාමුදුරුවෝ කොහොමද මේ පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ කියලා ඒ කවේ තමයි මේ තියෙන්නේ කෙලියටකාඩක් සංඝවාජහාලුවකු ගෙනේ එලිකොට නැවතදුන් මිනිසකුට එතෙකිනේ විලිවැස්මාක් නොලැබිණ දෙෙව් වුනත් අනේ කෙලියටවත් නොකරව්සොරකමක් දැනේ කෙළියට කඩක් සඟවා ජහලුවකු ගෙනෙ එලිකොට නැවත දුන් මිනිසකුට එතෙකිනෙ විලිවැස්මක් නොලැබිණි දෙව් උනත් අනේ ළියටවත් නොකරව් සොරකමක් දෙනී. එහෙම තමයි වීදාගම වෛත්‍රිය හාමුදුරුවෝ ලෝවර සගරාව පොති රචනා කරලතියන්නේ කවියක් විදිහට. කෙලියට කාඩක් සංගවාජහාලුවකුගෙනේ එලිකොට නැවත දුන් මිනිසකුටයතෙකනේ. ිවැැස් මාක් නොලැබිණේ දෙව් උනාත්න් අනේ කෙලියටවත් නොකරවුසොරකමක් දැනේ මොකක්ද මේ කියන්නේ. කෙලියට කඩක් සගවාජහළුවකු ගෙන කෙලියට කඩක් කියල කියන්නේ කෙලියට සෙල්ලමට විහිලුවට කඩක් පෙදි කැබැල්ලක් ව නැත්නම් ශ්‍රෙද්දක් ඒ ය ඇඳීමට පැලඳීමට යොදාගත්ත ශ්‍රෙදිකඩක්. කෙලියට කියල කියන්නේ විහිළුවට සෙල්ලමට සඟවනවා. සඟවා යහළුවකු ගෙන යහළුවකුගේ ්‍රෙදිකඩක් විහිළුවට සඟවලා එලිකොට නැවත දුන් මිනිසකුට එතෙකිනේ. එලිකොට මඒක සැඟෙව්වා කියලා මමක සඟවලා තියෙනවා කියලා කියලා නැවතත් ලබා දෙනවා. විහිළුවට සඟවපුයේ ඇඳුම නැවතවතාවක් ලබා දෙනවා. හැබැයි ඒ එතකින්ම එපමණකින්ම විලිවැස්මක් නොලැබිණි දෙව් උනත් අනේ ඒ කරපු විහිළුවට කරපු සොරකම එමනැත් නම් ජහළුවාගේ ඇඳුම සැඟවීම නිසා. වැස්මක් නොලැබිණි දෙව් උනත් අනේ විලිවැස්මක් තමන්ගේ විලි වහගන්නට හැකියාව ලැබනේ නැතුළු දිව්‍යලෝකී ඉපදනත්. දෙව් උනත් අනේ කෙළියටවත් නොකරව් සොරකමක් දැනේ ඒ නිසා විධාගම මහා මෛත්‍රී හාමුදුරුව අපි උපදෙස් දෙනවා කෙලියටවත් නොකරව් සොරකමක් දැනේ කෙලියට එහනැත් නම් විහිළුවට සෙල්ලමටවත් විදිහ සොරකමක් කරන්නට එපා කියල තමයි වවිදාාගම හාමුදුරුව ඒ කවෙන් අපිට කියලා දෙන්නේ.ති එතකොට විහිළුවට කරපු හොරකමක් නිසා ඒ විදිහේ විපාක ලැබුණා නම් ඇත්තටම කරන හොරකම්වලට සොරකම්වලට සොර සිතින් කරන දේවල්වලට කොයි වගේ විපාක නම් ලැබේවිද. නේද ඒ නිසා ඒ ගැන හොඳින් හිතමින් අපි කටයුතු කරන්නට ඕන කෙනෙකු රවටා යමක් ලබා ගැනීම හොරට කිරුම්මිනුම් කිරීම පරණ බඩු අලුත්්බඩු යැයි රවටා දීම බොරු යන්ත්‍රමන්ත්‍රවලින් රවටා මුදල් ගැනීම ඔන්න ඒ විදිහේ සොරකම නො එක් ආකාරීෙන් සිද්ධ වෙන්න පුළුවන් කියලා කියනවා ඊට පස්සේ සොරකම සිද්ධ වෙන ආකාරමුණවද කියල තමයි කියන්නේ. කොහොමද ෙු රවටා යමක් ලබා ගැනීම එකක්. හවු හොරකම් කරන සොරකම් සිදුවෙන්න ආකාර. කෙනෙකු රවටා මුදල් හෝ යම්කිසි දෙයක් ලබා ගැනීම. කෙනෙක්ව රවට්ටල බොරු කියලා ඒවා මුලාව ච්කරල අපි මමුුවම න හරි ගණන්න පුළුව මුදල් වවෙන්න පුළුවන් ඇඳුම් පැඳුම්ෙන් පුළුවන් ආරපාන වන්න පුුවන් එවිදිහයට ගන්න පුළුවන්. හොරට කිරුම් මිනුම් කිරීම ර තරාදිඒ වගේම හොර මිනුම් පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමුකෝ හාල් සීනි එලවලු මේ දේවල් අපි කියරලා ගන්නේ. ඒ කිරල දෙන තැන්වලින් එවිදිෙට්‍ර වැරදිට කියරලා. අඩුවෙන් කෙරලා දෙන්න පුළුවන්. එවිදිහේ තුලාකූට කිරල දෙනකොට. හොරට කියරලා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනු ඒක හොරකමක් වෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒගේම මිනුම් මනින ක්‍රම තියෙනවනේ දික මනින ක ඒගේ ද විදිහට තියෙන දේවල් ෙල් පොල් තෙල් වෙන්න පුළුවන් ඒවගේ ඉන්දනවෙඩ පුළුවන් ඒ දේවල් මැනල තමයි දෙන්නේ වගේම තමයි ඇඳුම් පැඳම් ආදීකන්නකොට යාර ගනම් ගනම් බල්ලා මැනලා තමයි ද ඒවාගේ දේවල් වලදී හොර විදිහට මනින්ඩ පුළුවන් කිරන්න පුළුවන් ඒ විදිහට හොරකම් සිද්ධ වෙන්න පුළුවන් සිද්ධ කරන්න පුළුවන් පරණ බ අලුත් බඩු කියලා විකුණන්න පුළුව ගොඩ පරණ වෙලා තියෙන දේවල් අලුත් දේවල් කියලා විකුණන්න වි කරන්න පුළුව ඒත් සොරකමක් වෙනවා. බොරු යන්ත්‍රමන්ත්‍රවලින් රවටා මුදල් ගැනීම. බොරුවට යන්ත්‍රමන්ත්‍රවලින් හදිහෝනිියන් ආදිය දුරුකරනවා කියලා යහපත සලසා දෙනවා කියලා අපල උපද්‍රව දුරු කරනවා කියලා බොරුවට මුදල් ලබා ගන්නවා. ඒකත් සොරකමක් වෙනවා. ඒ විදිහට කෙනෙකුර අවටා මුදල් ලබා ගැනීම එහමනැත්නම් වස්තූන් ලබා ගැනීම හොරට කෙරලා මැනල දෙන්න පුළුවන් ඒවත් සොරකමට අහුවෙනවා අරණ දේවල් අලුද්දේවල් පිදිහට රවටලාදීම බොරු යන්ත්‍රමන්ත්‍රවලින් මිනිසුන් පැවටීම කියන කාරණාවනුත් සොරකමට තමයි අයිති වෙන්නේ. ඊළඟට ජීවත්වන හැම කෙනකුටම ඇඳුම් පැළඳුම් ඊට පස්සේගේදොර මිලමුදල් ආබරණ ඉඩකඩම් ජාන වහනාදී ඕවමනාවෙන දුකෙන් සොයාගන්නාදේ රැකගෙන්ෙන බුක්ති විිදිවින් සතුරුවීමට කවුරුත් කැමතියි. හැමවට ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම් ඊට පස්සේ මිල මුදල් ආභරණ ඉඩකඩම් යාන හ තියනො මේ දේවල් මේ දේවල් හැමදිනාම හරිම වෙහෙසිලා හරිම උත්සාහයින් ගොඩක් කැපවීම් කරලා රැකිරක්ෂ කරලා නිදිවරාගෙන සමහර වෙලාවට වැඩ කරලා තමයි මේ දේවල් උපයාගෙන තියෙන්න්නේ ඒ නිසා ේවල් සතුටින් බුක්තිවිදිමින් ආරක්ෂා කරගෙන යමින් කටයුතු කරන්න හැම කෙනාම දුවපුත කැමති එහනම් මගේ ඇඳුම් පැළඳුම්වලට මම කැමති මගේ ගෙදර දොරට මම කැමති මිලමුදල්වලට මම කැමති ආබරණ ඉඩකඩම් ආදයට ජාහන වාහන ආදයට මම කැමති වගේ තමයි අනිත් අයත් කැමති කියලා දුවලපුතාලා හිතන්නට ඕන එතකොට තමයි සොරක කරන්නට හිතෙන්නේ නැත්තේ අත් ූපනායක ධර්ම විදිහයට තමාව උපමාකරගෙන තමන්ගේ ඇඳුම් පැළඳම් වෙන කෙනෙක් ගන්නවට තමන් කැමති නැහැ. තමන්ගේ ගෙදර දොර අපිරිසිදුු කරනවට විනාසකන්න තමන් කැමති හැ. මිලමුදල් තමන්ගේ මිලමුදල් අරගන්නවට කවුරුත් කැමති හැ. තමන්ගේ ආභරණ අරගන්නට කැමතින හැ. අන්නේ වගේ තමයිදුවේ පුතේ තමන් ආසාාවෙන් තමන් කැමැත්තයෙන් ගොඩක් වෙහෙස මහන්සි වෙලා හරි හම්බ කරගත්ත හොයාගෙන තියෙන. රගෙන තියන දේවල් කවුරු හරි ගන්නව නම් එතනද හැමෝටම පේදනාවක් ඇති වෙනවා දුකක් ඇතිවෙනවා හිතේ පීඩාවක් ඇතිවෙනවා. එවිදිහේ නරක දේවල් අපි කරන්නට හොඳ නැහැ. ඒවකීම තමයි තවත් සොරකමටම හසුවෙන් අවස්ථාවක් තමයි පොදු දේපල කියන පොදු ේප තනයම පරිහරණය කිරීම තනියම බුක්ති විදීම පොදු දේපල විනාස කිරීම. කියන එකත් වැටෙන්නේ සොරකම කියන එකට සමිතිසාලාවෙන්ඩ පුළුවන් ප්‍රජාසාලාවක් වෙන්න පුළුවන් විහාරස්ථානය පාසල ඊළඟට රෝහල තැපල්කන්තෝරුව තැපල් කාර්යාලය ඊට පස්සේ බස් නැවතුම් පොල මහා මාර්ගය මහපාර මේ හැම එකක්ම පොදු දේපල විදිහට අපිට සලකන්න පුළුවන් දුව පුතේ සමිතිසාලා ප්‍රජාශාලා විහාරස්ථානය පාසල ඉළඟට රෝහල තැපල්කාර්යාලය මහපාර මේ කියන තැන් බස් නැවතුම් පොල මේකෙන් හැම එකක් මුතුුවේ පුතේ අපි හැමදිනාගේම මුදල්වලින් තමයි නිර්මාණය කර ලති නක තැනක්වත් පෞද්ගලික මුදල්වලින් හදපු දේවල් නෙමේ.ඒවගේ ස්ථාන පොදු ස්ථාන ලෙස සලකන්නේ යන්න ඒ නිසා මෝගේම මිලමුදල් පාවිච්චි කරලා යොදාගෙන ඒවා හඳල තියන්නේ සතම පොදු ස්ාන. පොදු දේපල විදිහට සලකන්න. මේවා ඉදිකර ඇත්තේ අප හැම දෙනාගේම ආධාරයනි මෙවැනි පොදු ස්ථාන ස පොදු දේපල විදිහට සලකනවා. එහම් පොදු ස්ථා නමනුවද. මේ පාඩම කියල දෙෙන සමතිසාලා ප්‍රජාශාලා විහාරස්ථානය පාසල, රෝහල තැපල් කාරියාලය ඊළඟට බස් නැවතුම් පොළ මහා මාර්කය මේ වගේ දේවල් පොදු ස්ථාන විදිහයට සැලකෙන මේ ස්ථානවල තියන වස්තුූ මේ පොදු ස්ථානවලට අයිති දේවල් හැම දෙයක්ම පොදු දේපල කියල තමයි හඳුුවන් මේවත් තනිතනයෙන් පාවිච්චි කරන්න පරිහරණය කරන්න බැහැ එහෙම කරන්නග යොත් එහෙම එකත් සොරකමක් වෙනවා. එක් එක් පොද්ගලයා සතු දේපල පෞද්ගෙලික දේපලයි. තනි තනයෙන් තියෙන්ෙන තනිතනිව පාවිච්චි කරන ගෙවල් දොරවල් වල තියෙන දේවල් පෞද්ගලික දේපල කියලා කියනවා. ඒවා පොදු දේපල නෙවේ ඒවා ඕනු විදිහකට ඒවා ඉතිහායට පරිිහරණය කරන්න පුළුවන් හැබැයි පොදුවේ තියෙන දේවල් පොදු දේපල තනීම් පරිහරණය කරන්න පැහැ. එහම යොදාගන්නවනන් ඒක සොරකමක් වෙනවා. සමහරු සොරකම් කරති ඊට හේතුද ඉදිරි පච් කරති. සමහර අය ඒ පොදු දේපල සොරකම් කරනවා. පොදු ස්ානවල තියෙන දවල් සොකම් කරනවා ඒකට ඊට පස්සේ හේතුත් ඉදිරිපච් කනවා. ඒකුමක් කියවත් හොරකම හොඳ වැඩක් නොවේ මා සතුදයට මම ආසා කරමි කවුරුන් හෝ පැහරගත්තොත් මට දුක හිතෙයි. ඔන්න කියනවා කවුරු හරි හොරකම් කලොත් මගේ දෙයක් හොරකම් කලොත් මට දුක හිතෙනවා අන්නේ වගේ අනිත් අයටත් දුක හිතනො මේ බලන්න උදාහරණයක් යන මගේ පෑන පැන්සල පොත නැතිවූ විට හැඩු හැටි අ නොවේ කිසිම දවස අමතක වෙන්නේ නැහැ. පෑනක් පැන්සලක් පොතක් නැතිවුනාට පසේ ඇඳතුමක් පැළඳමක් නැතිවුනාාම සෙල්ලම්බඩුවක් එහෙම නැතිවුුණාව කොච්චර නම් අඩලතියෙනවද. ඒ මොකක් නිසාද. තමන්ගේ දෙයක් නැතිවෙනවට තමන් කැමති නැහැ අන්නේ නිසා. මා මෙන්ම අනෙක් අයිද ඔවුන් සතුදේට කැමති වෙති මම වගේම තමයි. අනිත් අයත් අනිත් අයි ගෙදේවල්වලට කැමති එහනම් අනිත් අය ගේම ොඩක් කැමැත්තින් තියාගෙන ඉන්න යම්කිසි දෙයක් ගත්තුොත්තේම ඒක හොඳ දෙයක්ද නැහැ ඒක නරකම නරක දෙයක් දියපුතේ නිසා ඒ වගේ නරකදේවල් කරන්න අපි යොමුුවෙන්ට හොඳ නැහැ. හොඳ දරුවන් විදිහට එහෙම කරනවා නම් ඒ නරකම නරක පුරුද්දක් හොරකම හොඳ පුරුත්්තක් නෙවෙයි. ඒවා ඇතිවොමුවිට ඔවුහුද දුක්වෙදි ඒ නිසා අන්සතුදේ පැහැරගැනීම නොකල යුතුයි. අයගේ දේවල් ගත් තම ඒ අයත් ගොඩක් දුකට පත්වෙනවාඒ අයටත් ලොකු වේතනාවක් හිත තුළ ඇති වෙනවා. හැම කෙනෙක්ම මෙසේ සිතා තම යුතුකම්ම කළොත් හොරකම් අපේ සමාජයෙන් දුරු වී යයි හැමකිෙනාම හිතනව නම් මගේ දේවල් කවුරු හරි ගන්නවට මම කැමති නැහැ ඒ වගේ අනිත් අයගේ දේවල් ගන්නවට අනිත් අයි කැමතින හැ ඒ නිසා හොරකම් කිරීම අනිත් අයගේ දේවල් ලබා ගැනීම ගැනීම හොඳ දෙයක් නෙවේ කියලා හිතන නම් හොරකම අපි ඉන්න මේ සමාජයෙන් දුර්වෙලා යනවා ඉතින් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එහෙම හිතන්නේ නැතිව බොහෝ අය පව්කම් කරනවා. ඉතින් ඒ නිසා දුවේ පුතේ කල්පනා කරන්න අනිත් අය සතුව තියෙන දේවල් අපිට අයිති නැති දේවල්කත් තමේ අයට අයිතිකාරයන්ට අයිති අයට ගොඩක් දුක හිතනවා ඒ වගේ වස්ථාවකට පත් වෙන්නට කිසිම කෙනෙක්ට අවස්ථාවක් නොතබා සිටින්නට කටයුතු කරනවා කියා දහස ඇතිකරගෙන සත්පුරු ස දර්ව විදිහත අපි ක්‍රියා කරන්නට ඕන ඊළඟට කියනු අන්සතු දෙයක් නොදන්වා ගැනීමත් එසේ කරනයට උදව් කිරීමත් හොරකමට ඇතුළත්වේ. ඔන්න සොරකම තවත් ක්‍රමයකින් දක්වනවා අනි අයගේ දේවල් දන්වන්නේ නැතිව ගන්නේ එක සමහරිවිට ලුවක් යම් කිසි දෙයක් වෙන්න පුළුවන් ඒක කියන්නේ නැතිව තමයි ගන්නේ. කියන්නේ නැතිව තමයි ගන්නේ ඒක සොරකමක් වෙනවා එසේ කරන අයට උදව් කිරීමත්. යම්කිසි දෙයක් අනිත් කෙනෙක්ගෙ දෙයක් වෙන කෙනෙක්ගෙ දෙයක් කියන්නේ නැතිව ගන්නවා එහම නැත්නම් ගන්න කෙනෙක්ට උදව් කරනවා ගන්න කෙනෙක්ට උදව් කරනවා එතකොට මොකද වෙන්නේ ඒකත් සොරකමට හසු වෙනෝ. හොරකම කරන කෙනා ලබන විපාක කිහිෙපයක්ම දක්වලා තියෙනවා. ක්‍රියාකාරකමේදී අපින් ප්‍රශ්නයක් අහලා තියෙනවා එනිසා මේටික හොඳින් මතක දයාගෙන ම පිය අමු මකක්ති කියන්නේ අන්න අයගේ විශ්වාසය නැතිකර ගන්නවා සොරකම්රන කෙන කිසිම කෙනෙක් විශ්වාස කරන්න හැ සොරකම් කරන අයව. තම ගෞරවය අහිමි කර ගන්නවා. තමන්ගේ ගෞරවේ. කාටද මොන රටේද කොතැනද හොරකම් කරන කෙනෙට ගෞරවයක් තින්. ඔහු හොෙක් ඔහු මංකොල්ලකාරයෙක් කියන කැතනාමයක් තමයි තියෙන්නේ.ඒවගේම ඔහු නින්දා අපහාස ලබන නින්දා ලබන ඔහු සොරෙක් මංකොල්ලකාරයෙක් සමාජ විරෝධී ක්‍රියාකරන කෙනෙක් කියන නිදා අපහාස ලබන කෙනෙක් වෙනවා. හැම විටකම බියෙන් තමයි සිටින්නේ. මම කරපු සොරකම්වලට මට දනුවම් ලබන්නට සිද්ධවෙේද. මම කරපු සොරකම් අනිත් අය දැනගෙන තිබෙයිද. දැ දැන ගනීද. කියන බයින් තමයින්නේ? ැගැන් දඩුවමට ලක්වෙනවා. දඩුවමට ලක් වෙනවා. සහරවෙලාට ජීවිතය පවා නැතිවෙන්න්න පුළුව ොරකම් කරණයට ජීවිතය පවා නැතිවන්න පුළුව. මෙලෝවසයෙන් දඩුුවම් විදිින්න ඔහු පරලොවදී අපා ගත වෙනවා. මරණීන් පස්සේ බලෝකයේදී ගොඩක් දඩුවම් ලබල සිට දැඩුවම් ලබන්්ඩ පුළුවන් සමහර විට එහෙම දඩුවම් ලබලා එහම දුක් විදිඳමින් ඉඳරලා. සිම සැසීමකින් තොරව හිඳලා සැකේෙන් තැතිගැනීමෙන් බියෙන් නින්දාපහස විඳිබින් ඉඳලා මරණට පත්වනාට පස්සේ අපාගතවරවා. අපාගත් ගාමී කෙනෙක් පවටත් පත්ව වනෝ. ඒ විදිහේ විපාක ලැබ නෝදවපුතේ සොරකම්කිරීම තුළින්. අන්න අයකී විශ්වාසය නැතිවීම තමන්ගේ ගෞරවය නැතිවීම නින්දා පහස ලැබීමට සිදුවීම හැමවිටකම දියෙන් පසුවීමට සිදුවීම ඇතිගැන්මෙන් ජීවත්වීමට සිදුවීම දඩුවමට ලක්වීම සමහර වෙලාවට ජීවිතය පවා නැතිවීම මෙලෝ වසයෙන් දනුවම් විඳීමට සිදුවීම පරලවදී අපාගතවීම කියන දුක්. සොරකම් කිරීමේ විපාක විදිහට ලබාගන්න සිද්ධ වෙනවා. හොඳයි ඊ ළඟට තියෙන විස්තරයටට අවධානියමු කරන බොහෝ දෙනෙකු පොදු දේපොල රැකගැනීමට දක්වන්නේ අඩු නන්දුවකි පොදු දේපළ ගැන ම කියල දුන්නන්නේෙ. සමිති සාලාව, පාසල පන්සල තැපල්කාරියාල මේ වගේ තැන්වල තියෙන දේවා ඉතින් ගමේ සමිති ශලාවේ පාසලේ විදුලි පහන් තියන පුළුවන් ඔලු තියෙනවා සෙවිලි තහඩු මේවා සමහර අය මොකද කරන්නේ ගලවග නරගෙන ගිහිල්ලා තමන්ගේ ගෙවල්වල පාවිච්චි කරනු. විදුලි පහන් උලු තමන්ගේ ගෙදර උළු කැටයක් දෙකක් කැටල තිමුණනොත් ගෙහිල් සමිත සාලාාවේ තියන උළු කැටයක් දෙක් අලවග ෙනෙවෙල්ලා තමන්ගගේ හට හයිකර ගනු. විදුලි පහන් ආදිය ගලවගෙන යනු ඊළඟට සෙවිලිත් තහඩු තහඩුවලන්නම් සමිති සාලාව හදල තියන්නේෙහම නැත්නම් පාසලි පාසලේ සමහර නිවාඩු කාලවලති ගුරුවරු සම්බන්ධ වෙන්නත් නැහැ සමහර පාසල් වල ආරක්ෂකිවන හැනි ඉතින් එතකොට මොකද කරන්න සමහරයකි හිල්ල පාසලේ තියෙන දේවල් ගලවගෙන නවා උලු පල් ඒ වගේම සෙවිලිත් තහඩු මේ දේවල් ඉතින් ඒ වගේ දේවල් කරන වනඒ එකක්. සම්පූර්න් හොර ගමක් වෙනවා. ඊළඟට තවත් හොරකමටම ඇතුළත් වෙන විපාක ලබන්ඩ සිත වෙන කාරණාවක් සඳහන් කරනවා මොකක්ද ගමන් කරන බස් රතයි. අපි බස්රථයක ගමන් කරනවවැඩ පුළුවන් ඒම නැත්න වෙනත් රථේකින් ගමන් කරන වඩ පුළුවන් දුම්රිය මන් කරන වඩ පුලුව. ඒ ගමන් කරන්නට අපි මුදලක් ගෙවල්ලා ගමන් කලාට ඒ විනාස කරන්ඩ ඉඳගෙනඉන්න ආසනය විනාස කරන්න ආසනය කඩා බිඳලදාන්ඩ අපි ගමන් කරන රථයේ වාහනයේ කුරුටුගාන්න ඒවගේ දේවල් කරන්න බැහැ. එහම කර වනගේ කසත් පුරුස ලක්ෂණයක් ඒක හොඳ නැති දෙයක්. ඊළඟට කියේනවා පොදු නාන ස්ථාන වැසිකිලියාදිය අපිරි සිදු කරමින් නොසැලකිලිමත් ලෙස පාවිච්චි කරන අයත් ඉන්නවා කියලා. පොදු වැසිකිලියක් එවගේම නාන ස්ථානයක් හම දෙනාටම පොදු දෙනාක. ඒවගේ ස්ථානයක් අපිට සිදු කරනවනම් ජරා කරනවනම් අනිත්තා යටත් ඒ පරිහරණය කරන්න ඕන නේද අනිත්තා යටත් පරිහරණය කරන්න සුදුසු විදිහයට අපිත් පාවිච්චි කරන්න ඕන නේද කියලා හිතන්නේ නැතිව වැඩ කරනකොට ඒත් සොරකමට ඒවගේ අසත්පුරුස ගතියක් විදිහයට තමයි අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙන්නේ. පන්සිල්වල දෙවන සිල්පදයමක්ද ල්වල දෙවනි සිිල්පදය. අදිින්නාදානා වේරමනි සික්හාපදං සමාධයාමි. අදින්නාදානා වේරමනි සික්හාපදං සමාධයාම්. අදින්නාදානා නොදුන්දේය. අදින්නාදානා කියලක නෙ නොදුන්දය ගැනීමෙන් වැලකීමේ සිල්පදේ සමාධන්වෙිමි. නොදුන් දේ ගැනීමෙන් අන්සතු දේපල පැහැර ගැනීමෙන් වලකිනව වකීම දේපුදේ. සික්හපදන් සමාධයාමී කියනෙකින් අන්සතු දේපල ආරක්ෂා කිරීම තමයි අදහස් කරන්න. වේරමණී කිය කියන්නේ අන් සතු දෙවල් ගැනීමෙන් වලකිනව කියන එක සික්කහපදං සමාධයාමී කිය කියන්නේ අන් සතු දේපල ආරක්ෂා කර ගැනීමටත් අපි වග කියන්නට ඕන අනිත්තා අයගේ දේපල ආරක්ෂා කිරීමට හැමෝගෙම පොතු දේපල ආරක්ෂා කිරීමට අපිත් බැඳිලා ඉන්නවා ඒක තමයි සික්කහපදං සමාධයාමී කියලා කියන්නේ සික්ෂහපදය සමාදන් වෙමි කියලා කියන්නේ. අනසතු දේපළ ආරක්ෂා කිරීමත් එනම් අධන්නාදාන වේරමණ සික්කහ පදන් සමාධයාම කියනෙක් සිල්පදය ඇතුළේම කියවිලා තියෙනවා. අන් සතු දේ තමා සතු දෙයක් ලෙස රැකගැනීම උසස් මිනිස් දහමකි. අන්සතු දේවල් තමන් සතු දෙයක් විදිහට සල කලා තමන්ගේම දෙයක් වගේ සලකලා කටයුතු කරන්න පුළුවන් ආරක්ෂ කරන්න පුළුවන්න්න ඒක සත්පුරුස උස ව මිනිස්. ධර්මයක් විදිහට සඳහන් කරනව සත්පුරසු ගුණයක් බෝසත්ගුණයක් විදිහට දක්වනවා. ඊළඟට මොකක්ද කියන්න අපි කුඩාකාලයේ සිටම අන්සතු දේපොල ත්‍රැකගැනීමට හුරුවමු පුංචි කාලයෙන්ද ළමු දුවපුතේ අන්සතු දේපල රැකල දෙන්නට කටයුතු කරන්නටඕන්න. මහපාරය මුොදලක් වැටල තිබුණත් ඒක අයිතිකාරයෙක් ඉන්නවාද කියල හොයලා බලලා අපට ලබා දෙන්න පුළුවන්නම් වොනහරි දෙයක් අයිතිකාරයෙක් නැති දෙයක් පාරතොටදී අපිට හම්බවුුණන් ඒකත් සොහල බලලා අයිතිකාරයෙක්ට ලපා දෙන්න පුළුවන්නං ඒක ගොඩක්ම හොඳ සත් පුරුස ලක්ෂණයක් දේපුතේ ඒ විදිහට අපි පුංචිකාලේඉන්දලම පොදුදේපල ආරක්ෂා කරන්නට අන් සතු දේවල් නොකෙන්න්න අන් සතුදේවල් ආරක්ෂා කරලා දෙන්නට එවිදිීහ හොඳ ගතිගුණ හොඳ සිරීත්විරිත් එකන ගැන්න ටඕන දේපුතේ එතකට තමයි අපි සත්පුරුස දරුව බවට පත්වෙෙන්නේ. විහෙලුවටවත් සොරකමක් නොකර ඉන්න තත්ත්වයට පත්වයෙනක තමයි සත්පුරුස දරුවන් තුල තියෙන ලක්ෂනේබවට පත්වෙන්නේ. හොඳයි මම හිතන්නේ මම කියලදුන්නු කරුණු හැමේකක්ම හැමදිනාටම හොඳින්ව පැහැදිලි වෙන්නට ඇති. ඊළඟට තියෙනවා ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් කියනකොටසේද. අන්සොත්තේ ැරැනීම නිසා ඇති ව දුක් මනොවද කියලා ම කියලා දුන්න ඒවගෙන් කිහිපයක් මෙතන ලියන්න පුළුවන්. අන්සතුදේ පැහරගැනීම නිසා ඇති වන්න තත්ත්වයන් දුක්මොනවද කියලා ලියන්න පුළුව ඊළඟට ඔබේ හිතමිතුරන් අන් සතුදේ පැහරගැනීමෙන් වලකාලීමට ඔබට කළහැකිදේ ලියන්න අපිට කියල දෙන්න පුළුවන් සොරකම් කිරීමෙහි ආදීනෙවය සොරකම් කිරීමේෙහි විපාකේමකක්ද කියලා කියල දෙන්න පුළුවන් ඒ වගේම තමයි කම් නොකිීමහි ආනිසංසය අපට කියල දෙන්නට පුළුවන්කම තියනවා. ඒ විදිහට අපට හිතමිතුරන්ට සොරකම් කිරීමෙහි ආදී නැවය අනිටු විපාක සොරකම් කිරීමහි නිරේගාමී තත්වයට පත්ෙන්ු පුළුවන් වභාවේ ගැන කියල දෙන්නට පුළුවන්. හොරකමෙන් වලකමු යන මාතුරුකාව යටතේවාක්්‍ය පහක්ලියයන්න හොරකමෙන් වැලකීම ගැන සොරකම් කිරීම යනු අන්සතුදේ ගැනීමයි සඳහා නරක සිතක් මුල්ුවෙනතර ඒ අනුව අන් සතු ඇඳුමක් පැළඳුමක් වස්ත්‍රාභරණයක් ආදී යම්කි සිතයක් ලබා ගැනීමට පුළුවන එවිදිහයි වාක්‍ය පහක් ලියන්න කියලා කියන්නේ හොඳයි ඊළඟට තියනවා තවත් ලස්සන කවියක් මේ කවත් වේදාගම මෛත්‍රිය හාමුදුරුවෝ තමයි ොෝංකරාවේ දී රජනා කරලා තියෙන්නේ ලොවට සංකරාවේ රජනා පෙලා තියෙන කවියක් තමයි මේ තියෙන්නේ අපි ඒ කවියත් බලමු ඊට පස්සේ පාඩම් සාකච්ඡාව අවසන් කරමු. බලයෙන්වත් කිසියම් සෝරසිතකං සියතින්වත් දැන්ූපදෙසක පරසන්තකදේය ගතස්ොරකමකින් නිරයෙන් නිරජට පැමිනේ එතකින් බලයින්වත් කිසියම් සොර සිතකින් සියතින්වත් දැන්වූපදෙසකින්. පරසන්තක දේ ගත සොරකමකින් නිරය නිරයට පැමිණේ තකින් බලයින්වත් ම් කිසි කෙනෙක් බලකරාට හෝ බලකරලා හෝ හොරකමක් කරවන්න පුළුව බලයෙන්වත් කිසි යම් සොර සිතකින් එහනැත්නම් තමන්ට ඇතිවෙච්ච හොර සිතක් නිසා සියතින්වත් දැන්වූ උපදෙසකින් තමන්ගේ අතින් හෝ කවුරු හඩි උපදෙස් දුන්නට පස්සේ පරසන්තකදය ගත සොරකමකින් අනුන් සතු දෙයක් සොර සිතින් සොරකමක් විදිහට කලා නම් නිරහෙන් නිරයට පැමිණේතකින්. නිරයට ගමන් කරන්න සිද්ධ වෙන කුසල කර්මයක් බවට පත් වෙනවා. බලයින්වත් කිසියම් සොර සිතකින් කවුරු හරි බල කරලා කරවප දෙයක් වන්න පුළුවන් එම ැත්නම් තමන් ඇතිවෙච්ච සොර සිතකින් වන්න පුළුව සියතින්වත් දැන්න්නු ූප දෙෙසකින් තමන්ගේ අතින් හෝ දැන්වූ උප දෙසකින් කියලා කියන්නේ කාට හරි දැනු කියන්නත් පුළුව කාට හරි සොරකමක් කරන්න කියලා කියන්නත් පුළුව. ස්කවරු හරි සොරකමක් කරන්න කියලා කිව්වම කරන්නත් පුළුව විදි උපදේශයක් අනුව කරන සොරකමක් වෙන්න පුළුවන්. පරසන්තකදය ගත සොරකමකින් අනුම් සතු දෙයක් සොරකමකින් සොරකමක් ලෙස ගත්තා නම්. නිරෙන් නිරේට පැමිණීතකින් නිරයිෙන් නිරේට පැමිණීමට හේතුවක් බවට පත්වෙනවා කියල තමයි ඒ කවිියෙන් කියන්න එහෙම නන්දුවේ පොතේ මේ කවි දෙකම ලස්සනට පාඩම් කරගන්න මමීට කලින් කියල දුන්නු කවිියත් දැන් කියල දුන්නු කවිියත් ඉතින් රිපුරුදහම් පාසලින් පස්සව නිස්ශේණයේ කොළොස්වනි පාඩම අනුන් සතු දේවල් නොගන සිටීමට පැහැර නොගැනීමට සොරකම් නොකිරීමට පුරුදුවිය යුතු ආකාරයයක්ත් එවගේම සොරකම් කිරීමහි ආදීනව ආනිසංස කැනත් අපි මෙතනදී කතා කලා එහෙම නම් ඊළඟ දවසේදී අපි පහස්රේණයේ දොළොස්වැනි පාඩම සාකච්ඡා කරමු. එහෙම නම් සම්බන්ධ වූ දුවලපුතාල හැම දෙනාටම තෙරුවන් සරණ प्रර්త ක